ඇති පුතේ දුවේ. එතකොට අපි කතා බහ කරමින් හිටියා ආදරේ නාමයෙන් ජීවිතයක් ඇතුළට ඇතුල් වෙන්නේ කොහොමද කියලා. එහෙස ජේසු ස්වාමීන් වහන්සේ සමාරිය ස්ත්‍රියගේ ජීවිතේ ඇතුළට ඇතුල් වෙන්නටයි හදන්නේ. දැන් කොහොමද ඇතුල් වුණේ? ඉස්සෙල්ලාම වතුර ටික ගැන කතා කරා. දැන් එතනින් ඔබට පොඩ්ඩක් ගිහිල්ලා තමාගේ පර්සනල් ලයිෆ් එකට, පෞද්ගලික ජීවිතේ ඇතුළට ඇතුල් වෙන්නයි යන්නේ. ඒකට යම්කිසි කාලයක් ගත්තා, ප්‍රවිෂ්ටයක් තිබුණා. මොකද්ද මේ ප්‍රවිෂ්ටය? කොහොමද කරේ? මෙහෙම අහනවා. ජේ ස්වාමීන් වහන්සේ ඈ අමතා යන්න ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නයි වදාළ සේක. බලන්න මේ තාත්තේ පුතේ දුවේ උන්වහන්සේ කොහොමද මේක හැන්ඩල් කරේ කියලා. උන්වහන්සේ කියනවා, ඔබ පොඩ්ඩක් ගිහිල්ලා මහත්තයා පොඩ්ඩක් එක් කරගෙන එන්නකෝ. දැන් මෙතනදී අම්මේ තාත්තේ පුතේ දුවේ කාන්තාව කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කතා බහ. ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියා ඇයගේ ඇතුළාන්තයේ අරගලය. නමුත් එහෙම කියලා ඇව කණ්ඩෙම් කරන්න නෙමෙයි කතා කරේ, ඇව අවදි කරන්නට. ඉනිසා දැන් මොනවද කියන්නේ? ඇයි මොනවද කියන්නේ? ඉස්ත්‍රිය පිළිතුරු දෙමින් මට ස්වාමි පුරුෂයෙක් නැතයි කීවාය. ජේ ස්වාමීන් වහන්සේද මට ස්වාමි පුරුෂයෙක් නැතයි ඔබ කීවා හරිය. මන්ද ඔබට පුරුෂයෝ පස් දෙනෙක් සිටියා. දැන් මොකද වුනේ? දැන් මෙන්න හිමින් සීරුවේ ඇයට කතා කරනවා. නමුත් ඇයව රිද්දවලා නැමේ. ඇයගේ ජීවිතේ ඇතුලේ ඒ තිබිච්ච ස්වභාවය මතු කරව ගන්න කියනවා. ඇත්තයි. නමුත් ඔබට පස් දෙනෙක් මෙක්තියනේ. එතකොට ස්ත්‍රිය මොනවද කියන්නේ? ඔබ හරියටම ඒ දේ කිව්වා. දැන් ඒ ඇයියේ දැන් මේ මොහොත වෙනකොට බැනලා කෑ ගහලා දොඩලා මේ මොහොතේදී පනිෂ්මන්ට් එකක් දෙන්න, දඬුවමක් දෙන්න කතා කරපු මොහොතක්ද මේ? නැහැ. හදවතට කතා කරලා හදවත ඇතුලේ ඉන්න ඇත්ත කෙනාව එළියට අරගත්තා. ඒ අරගත්තේ මොකටද? ආයෙත් මේ මොහොතේදී ගෝලියෝ ආපු ගාම කියන්නද, මෙන්න මං හඳුනා ගත්තා, මෙන්න මං හොයා ගත්තා මේ කාන්තාව මේ වගේ හැසිරිච්ච කෙනෙක් කියලා? නැහැ. ඊට වඩා ආදරේ කියන දේ වෙනස්. අද අපි ආදරේ නිසා හොයන විදිය වෙනස්. අපි ආදරේ නිසා අපි ඇතුළට යන විදිය වෙනස්. ඒ ඇතුළට ගිහිල්ලා මේ මොහොතේදී සම්ඩු කරන විදිය වෙනස්. කෑ ගහන විදිය වෙනස්. මෙන්න ඊට වඩා වෙනස් ක්‍රමවේදයක් මේ ආදරය තුළ තිබුණා. මොකද්ද කරේ? හදවත ඇතුළට ගිහිල්ලා ආයෙත් ඇගේ ජීවිතයට ලොකු අභිෂේකයක් ආලෝකයක් දෙනවා. අලුතෙන් ඉපදෙන්න සලස්වනවා. ඉස්ත්‍රිය වහන්සේ අමතමින් මහතාලනි ඔබ දිවස්වරයෙකු බව මට පෙනේ. අපේ පියවරු මේ කන්ද මත නමස්කාර කළ. ඒත් මිනිසුන් නමස්කාර කළ යුතු ජෙරුසලමයයි ඔබතුමන්ලා කියන්නා හොයයි කීවාය. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ නිකම්ම නිකම් මනුස්සයෙක් දැකලා කියනවා, ඔබ නම් හරිම දිවස්වරේ. අම්මේ තාත්තේ පුතේ දුවේ ඒ ආදරය තුළ විනාශ කරපු නිසා නෙමෙයි, ආදරය තුළ මේ මනුස්සයාගේ ජීවිතේ ඇතුලේ තියෙන අරගලයට උදව් කරන්න හදපු නිසා. ඒස අරගලයකට උදව් කරන්නට ඕනේ. අරගලයකට කෑ ගහලා බැනලා සණ්ඩු කරලා විසි කරලා තල්ලු කරලා ගෙදරින් යන්න කියලා ඩිවෝස් කරන එක නෙමෙයි යුතුකම. අරගලයේදී පිහිට වෙන එක තමයි යුතුකම. ඒස ජේ ස්වාමීන් වහන්සේ මෙන්න ඇයගේ ජීවිත අරගලයක් තිබුණා. ඒ අරගලයේදී ඇයට පිහිට වුණා මේ මොහොතේ. ඒස ඇව කණ්ඩෙම් කරේ නැහැ, ඇව සුවපත්. ඒ නිසා ඇය මොකද කරේ? මුළු ලෝකෙටම ගිහිල්ලා කියන්න ගත්තා, මෙන්න මම මෙසියස්තුමාව මුණ ගැහුණයි කියලා. අම්මේ තාත්තේ පුතේ දුවේ
ඔබේ ආදරවන්ත ආදරවන්තිය ඔබේ ස්වාමිපුරුෂයා භාර්යාවට දැනෙන්නට ඕනේ. ඔබ නිකම්ම නිකම් ආදරවන්තයෙක් නෙමෙයි. ඔබ ළඟ තියෙන දිවස් වැකි දෙසීමේ හැකියාව, ඔබ ළඟ ඇතුළට ඇතුල් වෙලා සුව කිරීමේ හැකියාව, ඔබව ඔබ තුලින් ඇගේ ඔහුගේ ජීවිතයට ආශිර්වාද ලැබෙන ආකාරය ඔවුන්ට දැනෙන්නට ඕනේ. එහෙනම් පටන් ගන්න ඔබේ දේවිකත්වය, ඔබේ ඔබගේ දේව අභිෂේකය, ඔබගේ දේව අනුහස පටන් ගන්න. එදාට ඔබට තේරේවි ඔබට හදවත් ඇතුළට යන්න පුළුවන්, ගිහිලා වෙනස් කරන්න පුළුවන්, හිත රිදවන්නේ නැතුව ඔවුන්ගේ ජීවිතවල ජයග්‍රහණයක් ඇති කරවන්නද පුළුවන්. ජේසුස් පිටේ